අයිබෝවන් මම චානක මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර කැරම් සම්මේලනයේ ඉදිරිපත් අනුව කැරම් ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා මූලිකවම ඉදිරියේදී ටික තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කැරම් ක්‍රීඩා කිරීමේදී මූලිකම නීතිය මේ බේස් ලයින් එකේ ඉර දෙකම ඩිස්ක් එක එහෙම නැත්නම් ස්ට්‍රයික් එක මේ ඉර දෙකේම ගැලවෙන්න ඕනේ තමන් ඉත්තෙකුට පහරෙල්ල ගන්න අවස්ථාවේදී विविध पलाधि नम कैरम क्रीडा तमिन क्रीडा क्रीम अनिवार्य लोके हेम तरम तमिन कैरम क्रीडा कैरम क्रीडा एक प्रति कटा तमिन की कैरम अतले तमें तमिन दीस तमिन कैरम गहने कथागर कैरम क्रीडा मूलिक तिरी तमंगी तमंगी स्ट्रैक डिस्कट अनिवार्य पेनलटी दंडवा बोर्ड अंपेट वन मैन इतक दापून अंपेट वन मैन मत अरगेन हो तन तन पुलवाशपारे අවස්ථාව හිමි වෙනවා මාතක ගහපුරාම ගහන්න. ඒ වගේම කැරම් වල ෆවුල්ස් දෙකක් තියෙනවා එකක් ටෙක්නිකල් ෆවුල් අනිත් එක ෆවුල් ටෙක්නිකල් ෆවුල් එකක් කියන්නේ තමන්ට හම්බ වෙන ප්‍රථම අවස්ථාවේදීම තමන් මේ දෙකේ අතේ වද්දගෙන හෝ කුමක්ක පොඩි වැරද්දක් කරොත් එම අවස්ථාවේදී විනසුන් විසින් නෙමෙයි තව හදලා අවස්නේ प्रतिवादी
දාලා ඩිස්ක් එක ගන්නකොට හරි ආයෙත් එක්ක ගහනකොට තියෙනකොට හරි මෙහෙම වැදුනත් නව දවස්තාව හම්බ වෙන්නේ ටෙක්නිකල් ෆෝල් එකකදී විතරයි අවස්ථාව හම්බ වෙන්නේ තමන් එක්ක ප්‍රොජෙක්ට් එකට දැම්මට පස්සේ කිසිම අවස්ථාවක නැවත අවස්ථාව හම්බ වෙන්නේ නැහැ ෆෝල් එකක් ගහද්දි අපි හිතමු අපි ෆෝල් ගැන කතා කරොත් අපි හිතමු මේ ඉත් එක්ක මේ ස්පොට් එක කපලා දානවා මේ ස්පොට් එක වල මේක දැම්මත් අම්පයර් ෆෝල් කියනවා එතකොට මේ ඉත් තමයි තව දඩුවම් වශයෙන් තව ඉත් එක ගාරා ප්‍රතිවාදය තියෙනවා අවස්ථාවත් ප්‍රතිවාදියට තමයි හමු වෙන්නේ ගහපු ගලාට chance එක හම්බ වෙන්නේ නැහැ අපෝ ඒ වගේම ඉත් දෙකක් ගියත් එහෙමයි ඉත් තුනක් කරන් තියෙනවා එතකොට ෆෝල් ෆෝල් එකට ඊට පස්සේ රජිනා 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 මැදින් ඉද්දී අපි එක් මෙහෙම තියලා තමන්ගේ ප්‍රතිවාදයේ ෆයිනල් ඩිට් එක අරගෙන ගිහිල්ලා අපි තියලා මේකට කැනන් තියන්න බෑ ඒ වගේම මේක ආධාරයක් විදියට පාවිච්චි කරන්න බෑ මෙහෙම තියලා අපිට මේ වයිට් එක වැදිලා රෙඩ් එක වැදිලා වලට යන්න ගහන්න බෑ හැමදෙස්සම රෙඩ් එකට මුලින්ම ස්ට්‍රයික් එක වදින්න ඕනේ එහෙම තියනවා නම් ඊට පස්සේ රජිනහෝ ඉතෙක් උඩින් පැන්නොත් ජම්ප් කරොත් කියලා අපි කියනවා රජිනහෝ ඉතෙක් උඩින් පැන්නොත් අනිවාර්යයෙන්ම ඉතව නිදින් තියන්නේ ඒක තියන්නේ අම්පය ඒ වගේම සුදුහෝ කළු ඉතෙක් පැන්නත් මැදින් තියන්නේ අම්පය තමයි ඒක තියන්නේ එකවර ඉතව දෙන්නෙක් පැන්නත් රජිනත් මැද ඉන්න අවස්ථාවක එතකොට අම්පය අවස්ථාව තියෙන කෙනා ඉත මුලින්ම ඒ ඉදිරියෙන් රජිනට හේතු වෙන්න තියෙනවා ඊට පස්සේ අනිත් කෙනා ගිත්ත මෙහෙම හේතු වෙන්න තියෙනවා මේ 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 ආකාරයෙන් ඉන්න අවස්ථාවක මිනිසුරු ඒ ජම් කරපිට උඩින් පැන පිට වාරගෙන තියනවා නම් මේක ගෑවෙන්න මෙහෙම තියෙනවා මේක තල්ලු කරන්නේ නැහැ ඒක හේතු වෙන්න තියෙනවා ඒ වගේම අපි ආයෙ කතා කරද්දි ගොඩක් අය කරන වැරදි තමයි මම දැකලා තියෙනවා මේ සමින් කරම් ක්‍රීඩා කිරීමේදී මේ කිසිම ඉත්තෙක් කැපිලා නැහැ සමහරක් කියනවා මම දැකලා තියෙනවා මේ ඉත්ත ඩබල්ස් ගහනකොට යුගල තරඟ ක්‍රීඩා කරද්දී මේ මෙහෙම ගෑවුනොත් කැපිලා කියලා කියනවා ඒ වගේම මේ අතර ප්‍රමාණයක් ඩිස්ක් එකට වඩා වැඩි නම් කැනන් කරන්න බෑ කියලා තියෙනවා ඇත්තටම එහෙම කිසිම දෙයක් නැහැ Taman strike එක ඉත දෙකේ තියන්න පුළුවන් නම් තමන්ට ඕන විදිහකට මේ ඉත්තවලට පහර දෙන්න පුළුවන් ඒ වගේම ස්ට්‍රයිකින් විදිහ කියන්න පුළුවන් නම් ඕනම තැනක ඕනම ඉත්තෙක්ට පහර දෙන්න පුළුවන් කරම් ක්‍රීඩා කරනකොට ඊට අමතරව කැපිලා කියලා මොකුත්ම නැහැ මේ ඉරේ ඉත්තෙක් ගෑවිලා හිටියා මේ ඉර දෙකේ ස්ට්‍රයික් එක තියන්න පුළුවන් නම් මේ ඉත්තට ගහන්න පුළුවන් කැරම් ක්‍රීඩාවේ මූලිකම නීති රීති ටික තමයි ඔය කැරම් ක්‍රීඩාවේ ලකුණු දෙන ක්‍රමය ගැන අපි කතා කරමු මේ තියෙන රජිනා රජිනායි රජිනා මම තහවුරු කරත් රජිනා මම තහවුරු කරලා එන රෙඩ් එක පොට් කරලා මම මගේ ප්‍රතිවාදයක එකෙක් එක්ක ඉතුරු වෙන්න දින්නොත් මට රජිනා තහවුරු කරාට ලකුණු 3යි මේ ඉතට 1යි 4ක් හම්බ වෙනවා ඉත දෙකක් ඉතරනොත් තුනයි දෙකයි පහයි ඒ වගේම ඉත නවින් තියලා ගැහුවොත් ලකුණු 12ක් ලබා ගන්න පුළුවන් තරඟයක් ලකුණු 25කින් තමයි අවසන් වන්නේ ඊට අමතරව මම රජින තහවුරු කරලා ප්‍රතිවාදියා මගේ කීත්තෙක් කියලා දෙන්නොත් ඔහුට හම්බෙන්නේ එක ලකුණයි මම රජින තහවුරු කරා කියලා මට ලකුණු හම්බෙන්නේ නැහැ හැමදෙස්සම රජින තහවුරු කරලා දෙන්නොත් පමණයි Tamanට ලකුණු 3ක් හම්බෙන්නේ කරම් ක්‍රීඩා කිරීමේදී ගොඩක් වෙලාවට පළමු වට ක්‍රීඩා කරන්නේ පැයයි ලකුණු 25යි ඔව් උපරිම ලකුණු ගානක් ගන්න කෙනා පැය තුන දිනනවා ඒ වගේම ඉතනින් එහාට යනකොට තරඟ ෆ්‍රේම්ස් 8යි ඒ කියන්නේ තරඟ වාර 8යි ලකුණු 25 හෝ වැඩියෙන්ම ලකුණු ගන්න කෙනා ජයග්‍රහණය කරනවා ක්වාටර් ෆයිනල් ස්ටේජ් එකට එනකොට ෆුල් ගේම්ස් තමයි සෙල්ලම් කරන්නේ තරගවාර මේ සෙට්ස් තුනෙන් දෙකක් සෙල්ලම් කරනවා තරගවාර ගානක් නැහැ ලකුණු 25ම ගන්න ඕනේ ලකුණු 25ම අරගෙන සෙට් තුනෙන් දෙකක් සෙල්ලම් කරනවා
සිපහ සෙට් දෙකක් එකඟ කර දෙන්නොත් ස්ට්‍රේට්ම දෙන්න කියලා හස්සල කරනවා 1 ඉන්ච් උනොත් තවත් එක් සෙට් එකක් එක ඩිසයින් සෙට් එක 3 වෙනි සෙට් එක ගහගෙන යන කෙනා තමයි තරගයේ ජයග්‍රහණය කරා මේන්නේ ඒ වගේම බෝල්ස් 8 ක්‍රමයේදී රම් කිසි අරපකින් ෆ්‍රේම්ස් 8 දී ලකුණු සම වුණොත් මිනිසුරු ටොස් එකක් දාලා තවත් එක් ෆ්‍රේම් එකක් ගහන්න අවස්ථාව ලැබලා දෙනවා ඒ අවස්ථාවේදී මේ ෆ්‍රේම් එක දිනන කෙනා මේ සෙට් එක දින්න හැටියට සලකනවා මම හිතනවා ඔයගොල්ලෝ කරන් කියලා ගන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා තව රූල්ස් ගැන ගොඩක් දේවල් කියලා දෙන්න තියෙනවා ඕන දේ ඕන ප්‍රශ්නයක් කමෙන්ට් කරන්න ඕන දෙයක් අහන්න ඕන වෙලාවක ඒවට උත්තර දෙන්න මම බලාපොරොත්තු වෙනවා thank you හැමෝටම